උසස්පෙළ විභාගෙත් එක්ක සමීප වෙලා ඉන්න ඔයා දැන් උසස්පෙළ විභාගෙට දින නියම වෙලා තියෙන වෙලාවක මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් ඔබ දවසකට පැය 8ක් 10ක් වැඩ කරනවා වෙන්නේ නැති කිවවල දැන් එහෙම කියද්දි hina වෙනවා ගොඩක් අය පිස්සුදානේ නේ 8ක් 10ක් දීවල්නවා වගේ දන්නේ දැන් මේ දවස්වල ඔබට ගෙදරදී කියනවා දැන් ඔය ටීවී එකේ හැම බල බල ඉන්නවා නම් මෝඩයෝ වෙන්න එපා විභාග කරගන්න ඉන්නවා නේද विभाग पास कुमर को कुमर को मंपड़े दिखने काले अपे दिमापी पौले कौर मम मेहिम वेगी को दाल दिमा මම මගේ ජීවිතේ වෙනස් කරගත්තේ කොතනින්ද කියලා කවුරු හරි අහුවොත් එහෙම මම ඔයාට දෙන හොඳම උත්තරේ තමයි සාමාන්‍ය පෙළ විභාගය. සාමාන්‍ය පෙළ විභාගය මම ඉතාල ඉහළින් සමන්තෙච්ච කෙනෙක් නෙවෙයි. අත්ත කියන්නේ සාමාන්‍ය විදිහට සාමාන්‍ය පෙළ සමත් වුණා. මොකද ඒකේ නමත් සාමාන්‍ය පෙළනේ. එනද සාමාන්‍ය විදිහට සමත් වුණා. හැබැයි උසස් පෙළට ආපු ගමන තුල මම අරමුණක් හදාගත්තා. මොකද්ද පුතේ අරමුණ? මම පළවෙනි පාර උසස් පෙළ සමත් වෙනවා මම මගේ ටාගට් එකට යනවා මට විහිළු කරපු අයට මට විහිළු කරපු අයට මාව මෝඩයා ගන්නට දාපු අයට මම කවුද කියලා පෙන්නනවායි කියලා මට අදිෂ්ඨානයක් තිබ්බා කොටින්ම මම කවුද කියලා මගේ දෙමව්පියන්ටත් පෙන්නනවායි කියලා අදිෂ්ඨානයක් මට තිබ්බා ඒ අදිෂ්ඨානය තුල තමයි අද මම මේ විදිහට ඔයා ඉස්සරහ උගන්නා දෙනවා මේ ඒ නිසා මම ඔයාට කියනවා සමහර වෙලාවට ගොඩක් ළමයි මේ වෙන විට විභාගේ අත්හැරලා තියෙනවා අනේ මම නම් ඒ ලෙවල් මචං පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි බා මම මේ වගේ ජොබ් එකකට යනවම රට යනවා සමහර අය දැන් නම් මට S3ක්වත් ආව නම් ඇති අප්පා එහෙම හිතනවා ඒ තමයි ඔබ අර නෙගටිව් ඍණාත්මක භාවය ඔබේ उठ ඔබ කිසිම දෙයක් කරන්න ශක්තියක් නැහැ. ඔබට පෞරුෂයක් නැහැ. පොඩිම කියනවා නම් ඔබට ඔබ ගැනම තීරණයක් ගන්න බෑ කියලා සමාජයට පේනකොට ඔවුන් ඔබට කියනවා මෝඩේ, නිකමේ, ගුණේ, මිනිහරකේ. ලස්සනම වචන කියනවා. හැබැයි ඔබ ඔය කියන නාමයන් ඔළුවේ තියාගෙන හිතේ තියාගෙන ඔබ ඔබේ ගමන આવොත් එහෙම පොදේ. මොකද වෙන්නේ? अरे धनात्मक एक ඔබ ඔබේ පෙම්වතියට පෙම්වත අත්වත් කියන්නේ නැහැ. දෙමෝපියන් කියන්නේ නැහැ. ඔබගේ හිතේ තියාගන්න. මොකක්ද හිතේ තියාගන්න දෙදේ? ඒකනේ වැදගත්. ඔබ හිතේ තියාගන්න මම මේ තැනට එනවා. මේ තැනට. ඒක තමයි ජීවිතේ දිනන එක. ඉස්සර පුතේ මට මොන හරි දෙයක් කරන්න හිතුනොත් කවදා හරි කරනවායි කියන සිතුවිල්ල තමයි හිතේ. මම ඔය ලස්සන කතාවක් ඔයාලට කියන්නම්.
මම ඒලවල් කරලා කරපු කාලේ වගේ ඒලවල් කරපු කාලේ දින දර්ශනයක් හම්බ වුණා ඒකේ පුතේ තිබ්බේ අර 11 4 කියන්නේ 4 3 6 9 12 කියලා මාස 12ට වැටෙන්න 11 4ක් දුව මේ 11 4 තිබ්බේ චිත්‍ර 4ක් මේ චිත්‍ර 4ම පෙන්සිල් ආර්ට් සොලිඩ් කරපු චිත්‍ර 4ක් හරි ලස්සනයි මට මතක එක තිබ්බා සීගිරිය අනිත් එකේ දලදා මාලිගාව තව එක යාපහුව ඒ වගේ තිබ්බා මම ඕකෙන් කොළ දෙකක් කඩලා ළඟ තියාගත්තා තියාගත්තේ සීගිරියයි දලදා මාලිගාව හරිද ඒ කොළ දෙක මම ළඟ තියාගෙන මම හිතුවා දැන් මොකද කවදා හරි මම මේ කොළ දෙක රාමු කරනවා රාමු කරලා ඉස්සරහා ගහනවා ගෙදර කියලා මම හිතාගත්තා විශ්වාස කරන්න එහෙම හිතාගත්ත දවසේ ඉඳන් අවුරුදු 8ක් විතර යනකම් මේ චිත්‍ර දෙකම මං ගාව තිබ්බා ඊට පස්සේ මම මේ අවුරුදු කීපයකට කලින් ඒ චිත්‍ර දෙක රාමු කරලා අපේ ගෙදර මගේ ගෙදර මම අර මයි කාමරේ යහපතේ තියෙන සාලයක් තියෙනවා ඒ සාලේ උඩ ලස්සනට ගැහුවා සීගිරිය අතින් අඳපු චිත්‍රයයි දලදා මාලිගාව චිත්‍රයයි මට මේ චිත්‍ර දෙක දිහා හැමදාම දකින්න කොට පුතේ මට හිතන දේ තමයි මම මාර වැඩක් නිකදේ කියලා හිතනවා. ඇයි? අවුරුදු ගානක් අවුරුදු 8කට 10කට විතර කලින් හමු වෙච්ච කැලෙන්ඩරයක චිත්‍ර දෙකක් ළඟ තියාගෙන මට අදිෂ්ඨානයක් තිබ්බා. ඒක පරණ වෙන්නේ නැතුව තියාගෙන කවදාවත් නාමු කරන්නයි කියන්නේ. අන බලන්න මම ඔයාට ගත්ත සරල උදාහරණයක්. මොකද්ද? අපිට අරමුණක් තියෙනවා නම් ජීවිතේ अब दिना नोने के एक उपकार जीवित अद ममी गम मग कुला मत जीवित दिना नोने के मुद्र मदर त्याग मुद्र वेगरा मुद अधिष्ठान हम विधान मम एल दिन जीवित चाहिए वाला दिन है हरे राइट अभी पाठ